ශිෂ්‍යත්වය හරි ලේසි වෙන්න ගුරුගෙදර ශිෂ්‍යත්ව පාඩම අහන්න අදත් අපි ලෑස්ති දිනේෂ් චන්ද්‍රසේන ගුරුතුමත් එක්ක මේ පාඩම හරියට අහගෙන ඉඳලා ශිෂ්‍යත්ව විභාගේ ලේසියෙන්ම ජයගමු ශිෂ්‍යත්වය හරි ලේසි මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි ඔයා ඉර දම්පසර ගියාද? ඔව් ඔව් මං ගියා. එතකොට අර ඔයා කිව්වේ මොකද තරඟයකට යන්න තියෙනවා කියලා? ඒ තරඟෙන මොකද වුනේ? ඕ ඒ තරඟෙ මං හයෙන් හතරම දිනවනේ. හොඳයි හොඳයි හොඳයි. දැන් ළමයි හැමෝම නිහඬ වෙන්නකෝ. අයිබෝවන් හැමෝටම. අයිබෝවන්. දැන් අපි දවස් දෙකක නිවාඩුවකින් පස්සේ තමයි පුංචපේ ගුරු ගෙදරින් ආයි මුණ ගැහෙන්නේ නේද? නිවෙස්වල ඉඳලා සිංහ FM ගුවන් විදුලියෙන් පුංචපේ ගුරු ගෙදරට එකතු වෙලා ඉන්න ශිෂ්‍යත්ව විභාගේ ලියන බලාපොරොත්තු වෙන දුල පුතාලත් ඔන්න දවස් දෙකක නිවාඩුවෙන් පස්සේ ශිෂ්‍යත්වයේ හරිලේසි විශේෂාංගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් දුවේ පුතේ අපි පහුගිය සතියේ කතා කළා අපි පරිහරණය කරන උපකරණ ගැන ගොඩාක් තොරතුරු. මතකයිද මේ පාඩම දැන් හැමෝම? නැයි හැමෝම සටහන් පිළිවෙලට සටහන් කරගෙන පින්තූර අලවගෙන එහෙමද තියෙන්නේ? ඔව්. හොඳයි. දැන් ඉතින් අර අපි කතා කරපු උපකරණවල පින්තූර කපලා ලස්සන පින්තූර පොතක් හදන්න දුලට පුතාලට පුළුවන්. ඒක පුංචපේ ගුරුගෙදරටත් වැදගත්. ඒ වගේම පාසලටත් ඉතාම වැදගත්. ශිෂ්‍යත්ව විභාගයටත් ඉතාම වැදගත්. අපි අන්තිම දවස්වල කතා කරේ දරුවනේ විවිධ කර්මාන්තවලදී භාවිත කරන උපකරණ ගැන. ඉතින් අපි කෘෂිකර්මාන්තයත්, පෙදරේරු කර්මාන්තයත් තුල පාවිච්චි කරන උපකරණ. ඒ වගේම කරන කාර්යයන් සමග බොහෝම වටිනා විස්තර ටිකක් සටහන් කරගත්තා. දැන් මේ සටහන් පාඩම් කරගන්න ඕන. මම ඉදිරියේදී නැවත ඒ වයින් අභ්‍යාස දෙනවා. හොඳයි. අද මම දූලට පුතාලට කියලා දෙන්නේ මේ වගේම තවත් කර්මාන්ත කීපයක්ම තියෙනවනේ. අපි බලමු වඩු කර්මාන්තයේදී භාවිත කරන උපකරණ ගැන. දැන් මාතෘකාව ලියා ගන්න පුළුවන්නේ වඩු කර්මාන්තයේදී භාවිත වන උපකරණ. වඩු කර්මාන්තයේදී භාවිත වන උපකරණ. හොඳයි. අර විදිහම වගුවක් ඇඳ ගන්න පුළුවන්. දැන් පැන්සලෙන් ඉක්මනින් වගුව ඇඳගෙන ඊට පස්සේ පුළුවන් දුලට පුතාලට ගෙදර ගිහලා ලස්සනට පිළිවෙලට වගුව සකස් කරගන්න. එහෙම නේද? හොඳයි. දැන් එන වගුව හදාගෙන ඉවරයිනේ. අපි බලමු. ඔන්න එක පැත්තක තියෙනවා උපකරණය, අනෙක් පැත්තේ තියෙනවා කරන කාර්යය. උපකරණය කරන කාර්යය. දැන් බලමු වඩුවෙකු ළඟ, වඩු කාර්මිකයෙකු ළඟ උපකරණ රාශියක් තියෙනවා නේද? හොඳයි. සේනිඳු පුතාමට කියන්න වඩු කාර්මිකයෙක් අපට නිපදවා දෙන දේවල් මොනවද? මේසපුටු. ඔව් මේසපුටු. ඇඳන්. ඇඳන්. තව ජනෙල් දොරවල් නේද? වහල සවිකරන එක ගොඩාක් දේවල් වඩු කාර්මිකයාගෙන් සිද්ධ වෙනවා නේ. ඉතින් බලමු මෙවැනි උපකරණ සකස් කිරීමට වඩු කාර්මිකයාට අවශ්‍ය වෙන උපකරණ. අපි දන්නවා වඩු කාර්මිකයාට අවශ්‍යම වෙන අමුද්‍රව්‍යය තමයි දැව නේද? වඩු කාර්මිකයා දැවෙන්නේ වැඩ කරන්නේ. හොඳයි. මේ දැව ලබා ගන්නට වඩු කාර්මිකයා ලොකු මහන්සියක් වෙනවා. ගස් වලින් ලී ඉරාගෙන ගොඩක් වැඩ තියෙනවා. හොඳයි. එහෙනම් මෙන්න මේ දැව ඉරා ගැනීම සඳහා භාවිත කරන උපකරණය ඉතා වැදගත් වඩු කර්මාන්තයේදී. මොකක්ද උපකරණය? බණ්ඩි කියත. ඔව්. මහා විශාල ගහක් කපලා ඒව ලෑලි බවට පත් කරගන්න වැදගත් වෙනවා විශාල දිග කියතක්. ඒකට කියනවා බණ්ඩි කියත කියලා. ඒක දෙන්නෙක් ඕන වෙනවා ඒක පාවිච්චි කරන්න නේද? දෙන්නෙක් ඕන හසුරවන්න. හොඳයි. බණ්ඩි කියත. ප්‍රයෝජනෙ නැත්තම් කරන කාර්යය තමයි දැව ඉරා ගැනීම. දැව ඉරා ගැනීම. ඒ වගේම ඒ දැව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න වෙන් කර ගන්නට තමන්ට පාවිච්චි කරන්න පුළුවන් තව කියතක් තියෙනවා. අපි ඒකට කියනවා අත් කියත කියලා. දෙවෙනි උපකරණය එහෙනම් අත් කියත. කරන කාර්ය දැව ඉරා ගැනීම. මොන බලන්න දැව ඉරා ගැනීම උපකරණ දෙකක් තියෙනවා. එකක් තමයි බණ්ඩි කියත, අනිත් එක තමයි අත් කියත. මේ ඉරා ගන්න ලෑලි, ලී, දඬු තමන්ට අවශ්‍ය පරිදි උපකරණයක හදනකොට මොනවා හරි උපකරණයක් ඇඳක් මේසයක් පුටුවක් හදනකොට ඒ හොඳ නිමාවක් තියෙන්න ඕනේ පුතේ නේද? කෙඳි කෙඳි තියෙන්න බෑ. හොඳ නිමාවක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ දැව ලෑලි ලී කොට යතු ගන්නවා. මේ යතු ගන්න පාවිච්චි කරන උපකරණයට කියනවා මොකක් කියලාද? යතු කැටේ. යතු කැටේ කියලා කියනවා. යතු කැටක් දෙකක් තියෙන එකක් දිග එකක් තියෙනවා. ඒකට කියනවා යත්. තේරුණා නේද? අනිත් පුංචි එකට කියනවා යතු කැටේ කියලා. හොඳයි. අපි ලියාගමු උපකරණ එකක් හැටියට යත් කියලා ලියන්න. යත්
යන අල්තා යන තයන යත් යටින් ලියන වරහන් ඇතුලේ යතු කැටයෙන් හෝ යත්යෙන් කරන්නේ මොකද්ද ලෑලි මට සිලුටු කර ගැනීම මට සිලුටු කර ගන්නවා මදිනේක අපි කියනවා මට සිලුටු කර ගැනීම දැව මට සිලුටු කර ගැනීම නැත්තම් ලෑලි මට සිලුටු කර ගැනීම දැන් මේ මට සිලුටු කරගත්ත දැව ලෑලි ලී කොට අවශ්‍ය පරිදි සවි කරන්නට ඕන මේ සවි කිරීම සඳහා සමහර විට අපිට පුළුවන් ලෑල්ලෙම ලීයෙම තව් නේද තව් හදන්න පුළුවන් ඒ කියන්නේ හිඩැස් හදන්න පුළුවන් සිදුරු හදන්න පුළුවන් මෙන්න මේ සිදුරු හදන්නට පාවිච්චි කරන උපකරණ කීපයක් තියෙනවා එකක් තමයි අපි මුලින්ම කතා කරා වගේ දැව මත ලෑලි මත සිදුරු කර ගැනීමට පාවිච්චි කරනවා බුරුමය කියන උපකරණය. තව උපකරණයක් අපි හඳුනා ගන්නවා බුරුමය. බුරුමයෙන් කරන කාර්යය තමයි දරුවනේ දැව සිදුරු කර ගැනීම. දැව සිදුරු කර ගැනීම. ඒ වගේම මේ දැව මත සිදුරු සකස් කරගන්නට පුළුවන් තවත් උපකරණයක් තියෙනවා. ඇලිස් කටුව. ඇලිස් කටුව. ගොඩක් කලාවට අපි ඇලිස් කටුව පාවිච්චි කරන්නේ සිදුරු කරලා ඇන සවි කරන්නට ලී ඇන සවි කරන්නට වගේ හිල් කර ගැනීම සඳහා. හොඳයි ඒකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔන්න ඇලිස් කටුව. උපකරණය ඇලිස් කටුව දැව සිදුරු කර ගැනීම. ප්‍රයෝජනේ දැව සිදුරු කර ගැනීම. මේ වගේම තමයි ද්විපතේ ඔය උළුවහු, ජනෙල් උළුවහු, දොර උළුවහු, ඇඳන් ඒවා සවි කරනකොට මිලි දැව ඇතුළට තව් විදින්නට අවශ්‍ය වෙනවා. අපි කියන්නේ තව් කියලා. සිදුරුම තමයි ඒ තව් විදින්නට. මේකට පාවිච්චි කරන උපකරණ දෙක තියෙනවා එකක් තමයි නියන නියනෙන් තව විදීම සඳහා නියනට ගහන්නට ඕනේ නේද යම් ශක්තියක් උඩින් දෙන්නට ඕන ඒකට පාවිච්චි කරනවා මිටිය වෙනුවට අතකොළුව අන්න හරි මිටියෙන් ගහන්නේ නැහැ මිටියෙන් ගැහුවොත් එකක් තමයි නියනේ මිට බිඳෙනවා ඒ වගේම තමයි මිටියත් පොඩීනේ ඒ නිසා ඒක අතරත් අනතුරු වෙන්නට පුළුවන් ඒ නිසා ඔන්න නියන සහ අතකොළුව නියන අතකොළුව උපකරණ දෙකයි එක යට එක ලියන්න නියන අතකොළුව ප්‍රයෝජනේ හෙවත් කරන කාර්යය තමයි දැව සිදුරු කර ගැනීම තව් විදීම හොඳයි දැන් ඉතින් ගොඩක් කරුණු අපි ලිව්වනේ මිහිරි ගීතයක් රස විඳලා තව තොරතුරු කතා කරමු හොඳයි
ඔන්න බලන්න ගීත විරාමයෙන් පසුව අපට තව උපකරණ කීපයක් ලියන්න තියෙනවා වඩු කර්මාන්තයේදී භාවිත කරන නේද දැන් තව් විදලා සිදුරු හදලා මේ වයින් අවශ්‍ය දේ සකස් කිරීම සඳහා මේවා එකට තියලා සම්බන්ධ කරන්න ඕනේ මේ සම්බන්ධ කිරීම සඳහා ඇන ගහන්නට ඕන මෙන්න මේ ඇන වැද්දීම සඳහා එහෙම නැත්නම් ඇන ගැසීම සඳහා අනිවාර්යයෙන්ම වඩුවාට නැතුවම බැරි උපකරණය තමයි මිටිය නේද මිටිය දැන් සමහර මිටියක් තියෙනවා පුතේ මිටියෙන් ඇන ගහන්නත් පුළුවන් වැරදුණු ඇදවුණු නැත්නම් අනවශ්‍ය ඇන ගලවන්නටත් පුළුවන් ඒ කියන්නේ මිටිය එක පැත්තක ඇනේට ගහන්නට අවශ්‍ය කොටස තියෙනවා අනිත් පැත්තේ ඇනේ ගලවන්න අවශ්‍ය අඬුවක් වැනි කොටසක් තියෙනවා ඒ නිසා අපි මේකට කියනවා අඬු මිටිය බොහොම හොඳයි අඬු මිටිය අඬු මිටියෙන් කරන්නේ ඇන වැද්දීම සහ එන ගැලවීම එන වැද්දීම සහ එන ගැලවීම ඔන්න ප්‍රයෝජනය මේ වගේම තමයි සමහර දැව සකස් කිරීම සඳහා ඒ කියන්නේ උපකරණයේ සෑදීම සඳහා විශාල දැව දඬු එක විදිහටම සෙලවෙන්නේ නැති වෙන්නට රඳවා ගන්නට ඕන වෙනවා ඒ නිසා මේ දැව එක විදිහටම නොසෙල්වී තිබීම සඳහා සවිකරන උපකරණයක් වඩු කාර්මික ළඟ තියෙනවා අපි ඒකට කියනවා දඬු අඬුව මොකද්ද උපකරණය දඬු අඬුව ඔන්න තව උපකරණයක් ලියා ගන්න එහෙනම් දඬු අඬුවෙන් කරන්නේ මොකද්ද දැව තදින් සිර කර තබා ගැනීම දැව තදින් සිර කර තැබීම හොඳයි කරන කාර්යය තමයි දැව තදින් සිර කර තැබීම මෙන්න බලන්න මෙවැනි උපකරණ රාශියක් ඔන්න වඩු කර්මාන්තයේදී භාවිත වෙනවා හොඳයි අපි දැන් කතා කරමු එහෙනම් දීවර කර්මාන්තයේදී භාවිත වෙන උපකරණ දීවර කර්මාන්තයේදී භාවිත වෙන උපකරණ හොඳයි මාතෘකාව ලියා ගන්න දීවර කර්මාන්තයේදී භාවිත වෙන උපකරණ අර විදිහටම වගෝ සකස් කර ගන්න පුළුවන් දුලට පුතාලට උපකරණය කරන කාර්යය බලන්න දුවේ පුතේ දැන් අපි දන්නවා දීවරයෝ මසුන් ඇල්ලීම සඳහා ඇතැම් විට මුහුදු යනවා එහෙම නැත්නම් ගඟක වැවක ජලාශයක යනවා නේද ඔව් අපි දන්නවා ගඟේ වැවේ ජලාශයේ තියෙන්නේ කරදියද මිරිදියද මිරිදිය නේද මිරිදිය එතකොට ගඟේ ඇලේ දොලේ වැවේ ජලාශයේ ඉන්න මසුන්ට අපි කියනවා මිරිදිය මසුන් කියලා නේද මිරිදිය මසුන් එහෙනම් මුහුදේ තියෙන්නේ මොන දියද කරදිය එහෙනම් මුහුදු මසුන්ට අපි කියනවා කරදිය මසුන් කියලා. ඉතින් මුහුදේ ගියත් ගඟේ ඇලේ දොලේ ගියත් මසුන් මැරීම එහෙම නැත්නම් දීවර කර්මාන්තය අපිට පේන තරම් සුන්දර ලේසි පහසු කර්මාන්තයක් නෙමෙයි නේද? මේ දීවර කර්මාන්තයේදී දීවරයාට අවශ්‍ය වෙන උදව්වට ගන්න උපකරණ රාශියක් තියෙනවා. උපකරණ රාශියක් තියෙනවා. දැන් අපි බලමු දීවරයාට දීවර කර්මාන්තයේදී අවශ්‍ය වෙන උපකරණ මොනවද කියලා. දැන් බලන්න මුහුදු යනකොට අනිවාර්යයෙන්ම රැ යන විශාල දැලක් තියෙනවා. ඒ දැලට අපි කියනවා මා දැල කියලා. හොඳයි. එහෙනම් මා දැල මසුන් අල්ලා ගැනීම. ප්‍රයෝජනේ මසුන් අල්ලා ගැනීම. හොඳයි. මසුන් අල්ලා ගන්න මා දැල වගේම තව දැලක් භාවිත කරනවා. දීවරයා කරන්නේ අතින් අරගෙන නේද? කිසියම් සරම දර්ශනයක වගේ නේ අතින් ශක්තිය අරගෙන කරකවලා ඈතට වීසි කරනවා. හැබැයි දැලේ කොටසක් තමන් ළඟ තියාගෙන. ඒක හරියටම වලල්ලක් වගේ නැත්නම් අපි ගෙදර පාවිච්චි කරන මදුරු දැලක් වගේ වතුර මතට වැටුනහම ඒ සීමාවෙ ඉන්න මසුන් දැලට අසු වෙනවා. මේකට අපි කියනවා මොන දැලද? විසි දැල කියලා. ඔන්න විසි දැල මසුන් අල්ලා ගැනීමට යොදා ගන්නවා. ඒ වගේම සාමාන්‍ය දැලකුත් තියෙනවා. වැවේ, ඇලේ, ගඟේ දොලේ මාළු අල්ලන්න පාවිච්චි කරන. ඒකට අපි කියනවා දැල කියලා. දැන් බලන්න දැල් වර්ග තුනක් ගත්තා. මා දැල, විසි දැල, දැල. මේ තුනෙන්ම කරන්නේ මසුන් අල්ලා ගැනීම. ඉතින් මසුන් අල්ලා ගැනීමටත් දීවර කර්මාන්තයේ තවත් කටයුතු රාශියකට පාවිච්චි කරන උපකරණ රාශියක් තියෙනවා. අපි හෙට උදෑසන මුණ ගැහිලා ඒ තොරතුරු කතා කරමු. දැන් පාසල් යන්න හොඳින් ඉගෙන ගන්න. දුල පුතාලට සුබ දවසක්. සුබ දවසක් සර්. යාළුවනේ යාළුවනේ තරහ නෑ නේද? අදට අපි ගුරු ගෙදරින් ගියොත් නෑ නංගි යාළුව තරහ වෙන්නේ නෑ. දුක් වෙන්නේ මොකටද අපි හෙටත් එනවනේ. එහෙනම් හෙට මුණ ගැහෙමු. යාළුව හැමෝටම සුබම සුබ දවසක්. මම නිත්‍ය අමාෂා. මම බිම්සත් හේකුලරු.